मल पुदाने कुमकटद एम करने के अपितेन प्रयोजन मुखद कियन कारणे पिलिबंदव बहुवायट विविध प्रश्न मतुवेन्न पुलुवन् इतिन् ए निसा अपे गौरवनीय रेणुकाने चंदविल विमल महानाहिमियन्गे धर्म विनिश्चय कियन पोते उन्वहन्से सदाहन् करला तिबेन विधिहेट मे मल पुदन्ने मुकटद एकेन तियन प्रयोजने मुकद्द कियन कारणे पिलिबंदव इता केटियेन् विग्रहयक् करन्न बलापोरोत्तु वेन्ने अपि मे मल पूजाव बुदुहामुदुरुवन्ट एम नैत्तम् चैत्यन वहन्सेट एम नैत्तम् अपि कियन वेहेर वहन्सेट बोधियट विहारयट मे मल वलिन् विविध पूजावन् करनवा नमुत् मे मल पूजा करनवा कियन एक मे कियन्ने मल पूजा किरीम මේ බුදුන් හාමුදුරුවන්ටවත් මේ විහෙර වහන්සේට බෝධියට විහාරයට මේ මොකක් හරි වමනාවක් නිසා අපි මල් පූජා කරන්න යාලා ඒ ස්ථානවලට එහෙම මල් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ලස්සන අපි දන්නවා මලක් කියලා කියන්නේ ඉතා සුන්දර දෙයක්. ඉතින් ඒ වි ලස්සන වර්ණ තියෙනවා. හොඳ සුවඳක් තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ වර්ණයක් සුවඳක් තියෙන මල ගොඩක් මිනිසුන්ට ප්‍රියයි සුබ දෙයක්. ඉතින් ඒක සුද්ධ වස්තුවක් විදිහට අපින මල හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ විසින් මේ උසස් දෙයක් විදිහට මේ මල විග්‍රහ කරනවා. මල හඳුන්වනවා හොඳ උසස් දෙයක් නිසා. ඉතින් ඒ නිසා මේ අපි දන්නවා උසස් විදිහට සලකන දේවල් තමයි මිනි මුතු වගේ දේවල්. ඉතින් මේ මලත් ඒ වගේ इता उसमें सलखन दिया मल के मिनी मुतु आगे अभी सामान्य मल हिसे सामान्य पलदीनो अवस्थावन तीनो इवागे गरुकल आयट गरु की रीमा क्वसीनो तब पीड़ना मन अभी विविध अवस्थावन मल माल दाल मे अभी सामान्य गरुखरा ओनी आयट मल माल वगे दीवल दाल पिलगा मे मलो दागा ඒ විදිහට පිළිනමන්නේ ඒ පුද්ගල උසස් කෙනෙක් නිසා. ඉතින් ඒ වගේ මේ මල් පිළිගන්න කෙනත් ඒ මල් කියන දේවල් පිළිකුල් කරන්නේ නැතිව ඉතාම සතුටින් පිළිගන්නවා. මොකද මල් කියලා කියන්නේ ඒ තරම් පියුතුරු දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි මේ මල දෙවියන්ට ගරු කරන මිනිස්සුත් අර දෙවියන්ටත් මල් වලින් පුදනවා. මොකද ඒ මල පියුතුරුයි. ඉතින් දෙවියන්ට උනත් ගරු කරන්න මල් පූජා කරන එක සාමාන්‍ය හොඳ දෙයක්. ඉතින් ඒ වගේම තමයි මේ බුදුහාමුදුරුව ලෝකේ අන් හැම කෙනෙකුටම වඩා දිව්‍යෝන්ට බඹුන්ට බ්‍රහ්මයන්ට කියලා මෝටම වඩා මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි බුදුහාමුදුරුව. ඉතින් ඒ වගේ උත්තමයන් වහන්සේ කෙනෙක්ට මේ මල් පූජා කරන එක ඉතා උතුම් දෙයක්. नोन तीन पुद्गल उन्हांसेट मलवली पुद पूजाव सिद्धकर उन्हांसे तीन उतुम यारितेट इतिंग उन्हांसे परनिर्वाण तेक् उन्हांसे वेनुट शारीरिक पारिभोगिक उद्देशिक कियन मे चैत्यांग वलट पे बौद्ध मिनिस्सु मल पूजा करना එහෙම පූජා කරන්නේ මේ අනුවනකමකට හෝ උමතුවක් කියලා අපි හිතන්න හොඳ නැහැ. එහෙම හිතනා ඉන්නවා. මල් පූජා කළා මොකද්ද වෙන්නේ? ඇති තේරුමක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් එහෙම උමතුවකට පිස්සුවකට වගේ දෙයකට නෙමෙයි එහෙම මල් පූජා කරන්නේ. එහෙම හිතනවා නම් ඒක අඥානකමක්. නේ? මේ බුද්ධ ආදී උත්තමයන්න්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ ආනිසංස තියෙනවා. නේ? ගරුකලියුත්තන්ට ගරු කිරීම පිදීයුත්තන්ට පිදීම කියන දේවල් උතුම් පින්කම් දෙකක් කියලා මේ සඳහන් වෙනවා. ඉතින් මේ වැඳුම් පිදුම් මෝඩ වැඩ හැටියට සමහර අයට පේන්න පුළුවන් ඒ ආගමක් ගැන පරලොවක් ගැන හිතන්නේ නැති
පිනක් දහමක් පවක් මේ කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට ඔය දේවල් නිකන් පිස්සු වැඩක් විදියට පේන්න පුළුවන්. නමුත් මේ මල් පිදීමෙන් බොහෝ කල දෙවියන් මිනිසුන් නේ ඉතින් මේ දේව මිනිස් සැප ලබලා අවසානයේට නිවන් දැක දුක් කෙලවර කරන්නට මේ මල් පිදීමේ අනුහස් හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේ මේ මල් පූජා කරලා බොහෝ සැප සම්පත් වින්දනය කරලා අවසානයේදී මේ නිවන් දැකපු මේ දුක් කෙලවර කරලා නිවන් දැකපු උදවිය පිළිබඳව බෞද්ධ පොත්පත්වල කරුණු සඳහන් වෙන උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ රජගහනුවර එක්තරා උපාසිකාවක් චෛත්‍යයකට මල් පුදන්න මේ මල් හතරකුත් අරගෙන යනකොට මේ පැටවෙක් ඉන්න යම් දෙනක් ඇයට ඇනලා ඇයව මරනවා. ඉතින් ඇයගේ ඒ මියයාමත් එක්ක අර මල් ගෙන යාමේ පිණින් ඇය තෞතිසා දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබුවයි කියලා විමානවත්තු පාළිය සඳහන් වෙනවා. ඉතින් අපිට ඒකෙම හිතන්න පුළුවන් මේ මල් පූජා කිරීමේ අනුහස් කොයිතරම් තියෙනවද කියලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන මල් පිදීමේ අනුහස් කොතරම් තියෙනවද කියන එක මේ කාරණයත් එක්ක වැටෙනවා. ඉතින් ඒ නිසා අපි තා සතුටින් ශ්‍රද්ධාවන්ත හිතකින් මේ මල් පූජා කරනවා කියලා කියන්නේ අපි උන්වහන්සේට කරන ගෞරවයක්, උන්වහන්සේ උතුමෙකුට අපි කරන හොඳ ගෞරවයක් කියලා අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ මල් පූජා කරලා අපිට අනිත්‍ය මෙනෙහි කිරීමේ හැකියාවකුත් තියෙනවා. මේ මල් පර වෙනවා වගේ අපේ මේ තියෙන ශරීරයත් කොච්චර ලස්සන වුණත් කවදා හරි දවසක විනාශයට පත් වෙනවා කියලා අපිට අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් අපේ ජීවිතය පිළිබඳව. ඉතින් ඒ නිසා මේ මල් පුදන්නේ කුමන වගේ දෙයකටද කියන කාරණේ අපිට සාමාන්‍ය සරල විදියට මේ කාරණේ පැහැදිලි වෙනවා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.